හයි, වලට කොහොමද? ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා මගේම වීඩියෝ එක බලන්න ආවට. මං ඉතින් අද හදන්න යන්නේ ට්‍රිපල් ඒ බනානා කේක් එකක්. වැඩි විස්තර මං කතා කරන්නේ නැහැ. එන්න එහෙනම් බලමු මේක කොහොමද හදන්නේ කියලා. හදන මෙම තම ඕන ගන්න. මෙතන මම කෙසෙල් අරන් තියෙනවා, හොඳට ඉදිච්ච කෙසෙල් ගන්න. ඒතර මෙතන පාන් පිටි අරන් තියෙනවා, මෙතන සීනි අරගෙන තියෙනවා, මෙතන තෙල්, එතකොට මෙතන බේකින් පවුඩර්, එතකොට තව අපිට කිරි, කොකෝ පවුඩර් චුට්ටක් ඕන කරනවා. මේ ටික තම ඕන කරනවා. බලමු එහෙනම් මේ කොහොමද හදන්න කියලා. ඒකටම අපේ කෙසෙල් ටික මෑෂ් කරගමු හොඳට. මම කෙසල් ටික මෑෂ් කරගෙන ඉවරලා දැන් එකට අපි සීනි ටිකයි තෙල් ටිකයි දාගමු. දාගෙන හොඳට මේක අර තෙල් ටික ඔක්කොම දියවෙලා කෙසල් එක ඔක්කොම කලවම් වෙනකන් මේක හොඳට කලවම් කරමු. මෑෂ් කරගත්තට පස්සේ ඔක්කොම දැන් මික්ස් කරගෙන තියෙන්නේ. දැන් අපි පාම් පිටියකට බේකින් පවුඩර් ටිකයි ලුණු ටිකුයි දාගත්ත. දැන් මම මේක හොඳට කලවම් කරගන්නවා. දැන් මම පාම් පිටියකින් ටික ටික අරගෙන මේකට දාගෙන කලවම් කරගන්න තමයි යන්නේ. ටික ටික දාගෙන හිමීට මේ ඔක්කොම මික්ස් කරගන්න. දැන් මේ වෙනකොට මම මගේ අවන් එක ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක්වත් ප්‍රීහීට් කරන්න. මේ තියෙන දැන් සම්පූර්ණයෙන්ම පාන් පිටි මික්ස් කරගත්තට පස්සේ මම මේ ගන්න තමන් බැටර් එක ඕනස්. දැන් මේක මම තුනකට බෙදා ගන්නවා. බෙදාගෙන කොකෝ පවුඩර් දාගෙන ඒක කලවම් කරගන්නවා. මේ තියෙන මම බෙදාගත්තු කොටස් තුන මෙතන එකක් තියෙනවා. මේ තියෙන අනිත් දෙක දැන් මේකෙන් මේ දෙකෙන් දෙකට කොකෝ පවුඩර් දාලා මික්ස් කරගන්නවා. මේකට එක කොකෝ පවුඩර් හැඳයි, මේකට හැඳි දෙකයි කිරි දාලා මේක දැන් අපි හදාගමු. අනිත් කොටසට මොකද දාන්නේ? එක එහෙම ප්ලේන් මේක දැන් අපි දාලා එහෙම මික්ස් කරගමු. මම මේ දෙකටම කොකෝ පවුඩර් දාගත්තා. මේකට මේ සැඳයි, මේකට මේ සැඳි දෙකයි දාගත්තා. දැන් මේකට මේකට කිරි මේස හැන්දක මේකට කිරි මේස හැන්දි දෙකුයි දාලා මේක කලවම් කරගමු. හරි, දැන් මම මේකට කිරි මේස හැන්දක් දාගත්තා. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. මම දැන් ඒක කලවම් කරගලා දැන් මම අනිත් එකත් කලවම් කරගන්න ඒ විදිහටම. දැන් ඔයාලට පේනවාද මේ දෙකේ පාට? මේක ටිකක් අඩුයි, මේක ටිකක් වැඩි. මොකද මේ දෙකට දැන් කොකෝ පවුඩර් දැම්මේ ප්‍රමාණවල දෙකකින්. දැන් අපි මේක තෙල් දාගත්තු පෑන් එකට දාගමු. දාලා මේක බේක් කරගන්නයි තියෙන්නේ. මම දැන් තෙල් දාගත්තු පෑන් එක දැන් මේකට මම එකටම දාගන්නේ කොකෝ පවුඩර් කලවම් කරගත්තේ නැති බැටර් එක, වයිට් බැටර් එක තමයි දාගන්නේ. අපි ඒක දැන් දාගමු මේකට. මම දැන් ඒකට සුදු කේක් බැටර් එක දාගත්තා. දැන් අපි මේ එක මේ සැහැන්දක් දාගත්තු කොකෝ පවුඩර් එක මේ සැහැන්දක් දාගත්තු කේක් බැටර් එක එකට දාගමු. හරි, මම දැන් ඒකත් දාගත්තා. දැන් ඒක මෙහෙම ගානට ස්ප්‍රෙඩ් කරගමු. දැන් අපි කොකෝ පවුඩර් මේ සැහැන්දි දෙකක් දාගත්තු මික්ෂර් එකක් දාගෙන ඒකත් මේ විදිහටම හදා ගන්නවා. එහෙනම් මම දැන් ඒකත් දාගල දැන් මෙහෙම අපි ස්පැචුල එකෙන් මේකත් ගානට ෆ්ලැට් කරගමු. හරි, මේකෙන් දැන් මම හදාගත්තු කේක් එක දැන් බේක් කරන්නයි තියෙන්නේ. මෙහෙම තුන් පාරක් ගහගමු බබල් සිටින් නැති වෙන්න. දැන් අපි මේක ගිහිල්ලා බේක් කරගමු. කේක් එක අවන් එකට දැම්මා. දැන් මේක සෙල්සියස් අංශක 180ට අපි බේක් කරගන්න විනාඩි 45ක් 50ක් අතර මේක බේක් කරගන්න ඕන. ඔයාලා විනාඩි 40ක් වගේ වෙනකොට මේක බලන්න ටූත් පික් එකක් ගහලා බේක් වෙලාද කියලා. මොකද
එක එක අවන් වලින් අවන් එකකට වෙනස් වෙනවා ටෙම්පරේචර් එක. ඒ හින්දා බේක් වෙන වෙලාවල් වෙනස් වෙන හින්දා ඔයාල විනාඩි 40ක් ගියන් පස්සේ මේක ටූත්පික් එක ගහලා බලන්න. හරි, දැන් අපි එහෙනම් මේක දාමු බේක් වෙන්න. තියෙන මම බේක් කරගත්තු මගේ කේක් එක ටූත්පික් එක ගහලා බලමු. පේනවද ඔයාලට හොඳටම බේක් වෙලා තියෙන්නේ? දැන් මේක අපි ටිකක් මෙමෙන්න තියමු. මගේ කේක් එක අනිත් පැත්ත හරව ගමු. හොඳටම නිවිලා තියෙන්නේ මගේ කේක් එක. අපි දැන් මේක කපා ගමු. මේ කේක් එක දැන් මේ පැත්තට හරව ගමු. මේක මේ උඩ චොක්ලට් යටට යන්ත කොකෝ පවුඩර් නැතුවනේ මේක හැදුවේ. ඔයාලට පේනවද? අපි දැන් මේක කපා ගමු. මම දැන් හදාගත්ත මගේ කේක් එක ඔයාලට පේනවාද? කලර්ස් තුන වෙන වෙනම තියෙනවා. හොඳ සොෆ්ට්. ඉතින් එහෙනම් ඔයාලත් මේ කේක් එක හදලා බලන්න. මේ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෙක්ට ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න, ඉස්සරහින් තියෙන bell button එකත් click කරන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ මේ video එක බලවත්.